අයිබුවන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ජාතික සන්නාමය අද දෙරණ අද ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තන යුරෝපා අධිකරණය කොටින්ට දොර අරි ඡන්දේ දීපු ෆොන්සේකාට ඡන්දය අහිමි වෙයි එතන සදාචාරයේ දොර ක්‍රියාවක් වෙනවා කියනක පේනවා අතුරුලියේ හිමිගේ පිවිතුරු ගමනට බොදු බල එරෙහි වෙයි ඔය පවිත්‍රභාවයේ තියාගෙන පිස්සු කිලි නැතුව පැත්තකටලා ඉන්න ගියා ජනපති සටනට පෙර රනිල් අභියෝගයක් බාර ගනි ඉදිරි දින කීපෙදී මේ දේවල් බලා ගන්න පුළුවන් වෙයි සන්සුන් ඇසෙල්ලක චමත්කාරය රොසෙල් බාත්වයා එල්ටීටී සංවිධානයේ තහනම් කිරීමට අදාළව යුරෝපා අධිකරණයේ පනවා තිබූ නීති රෙගුලාසිවත් කිරීමට පියවරගෙන තිබෙනවා කෙසේ වෙතත් මෙම තීරණය යුරෝපයේ විසින බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කළා මේ පිළිබඳව ප්‍රතිචාර දක්වන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. ලංකාවෙන් එන දීවර නිෂ්පාදනවලට තහංචි දැමීමට යම්කිසි සංඥාවක් දීලා තියෙනවා යුරෝපා කොමිසම. සුමානයක් ගිහිල්ලා යුරෝපා අධිකරණයේ තීන්දුව කරනවා එල්ටීටී සංවිධානය තවදුරටත් තහනම් සංවිධානය නෙමෙයි කියන. ඉතින් අත්ත වශයෙන්ම මේවා පසමිතුරු පියවර. මේකෙන් බටහිර යුරෝපා රටවල්වල යම්කිසි දෙබිඩි ප්‍රතිපත්තියක් කුහකකමක් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අපිට දකින්න ලැබෙනවා. LTTE සංවිධානයට පනවා තිබූ තහනම යුරෝපා අධිකරණය මගින් ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම පිළිබඳවද විද්වතුන් මෙලෙස අදහස් පළ කළා. විශාල හානියක් සිදු වෙන්නේ නැවත වරක් ඔවුන්ගේ මුදල් එකතු කිරීමට වෙනි දේ කරලා අපේ රටට මේ මුදල් ත්‍රස්තවාදය තවදුරටත් සාර්ථක කර ගැනීමට උන්ට හැකියාව තියෙනවා අමතක කරන්න එපා ගිය වතාවේ වැඩි හරක් මුදල් මේ ආකාරයට ලබාගෙන තමයි ඔවුන් අවියායුධ ගත්තේ. ඉතින් නැවත වරක් අවියායුධත් රැගෙන මේ රටේ දේශපාලන පක්ෂවලට මුදල් දී ඔවුන්ගේ අතකොළුවන් ශක්තිමත් කර නැවත වරක් මේ රට දෙකඩ කිරීමේ ව්‍යාපාරයකට මූල ආරම්භයක් වශයෙන් මා මේ දකින්නේ. අත වශයෙන්ම දැන් මේ අඩේ ගලවලන තියෙන්නේ මේක බලවත් උසාවියන්න එක උසාවියක උනම රට රටවල උසාවිය වල හැම වෙන්න පුළුවන්. දැන් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරීක්ෂණය නිමාවකට පත් වෙනකොට ළමන මාර්තු වෙනකොට තව මාස 6යි තියෙන්නේ එකට. එක පැත්තකින් ලංකා ආණ්ඩුව සහ හමුදාව සහ ලක් රජයට විරුද්ධව ජාත්‍යන්තර නීත්‍යානුකූල දලක් එලන්න පුළුවන්. ආර්ථික තහංචි ඇති වෙන්න පුළුවන්. ඒ ඒ රටවල පාර්ලිමේන්තු සහ උසාවි අපට විරුද්ධ යම් යම් තීන්දු ගන්න පුළුවන් ඒ අතර වාරේ එල්ටීටී සංවිධානය මත දමලා තියෙන ඒ තහංචි දැන් මේ සුමානේ ගැලවුණා වගේ ගැලවෙන්න පුළුවන් එතකොට අත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ උණුසුම් යුද්ධය අපි ජයග්‍රහණය කරලා සීතල යුද්ධේ පරදුණා වෙනවා ඒකෙන් වෙනම රාජ්‍යයක් බිහිවීමට අවශ්‍ය ජාත්‍යන්තර වාතාවරණය වෙනස් වෙන්න පුළුවන් මෙතර දේශපාලන පක්ෂවල නියෝජිතයන්ද යුරෝපා අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා. ආං කොටි තහනම ඉවත් කරන. කොටි තහනම ඉවත් කරන. ඒ කියන්නේ කොටිට නිදහස දෙනවා යුරෝපා රටවල නිදහසේ වැඩ කරන්න. මොකද ඒ වෙන්නේ? වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා ආවා යුරෝපා රවුමක්. දෙමළ ඊලමක් කියලා එකක් හදාගෙන ඉන්නවා දේශ සීමා නැති දෙමළ ඊලම් රාජ්‍ය කියලා එකක් හදාගෙන ඉන්නවා ඔය රුද්‍ර කුමාරන්ලා. ඒ ඊයා රාජ්‍යයේ නායකයෝ ටික හම්බෙලා ආවා. කොටි තහනම ඉවත් කරන්න කියලා ලංකාවේ දෙමළ මිනිස්සුත් ඉඳලා තියෙනවා යුරෝප සංගමේ නෑ ඉවත් කරලා දෙනවා නිදහස ඉක්මනට දැන් වැඩ කරලා ජනාධිපතිවරණින් කොමෙන් හරි දෙමළ ජනතාව ලව්වා ගස්සන්න රනිල්ට කතිරිය UNP දාන කෙනාට කතිරිය කියන න්‍යාය පත්‍රය තමයි මේ යන්නේ ඉස්සර විමල් වීරවංශ මහත්තයා මං අහනවා එයාට දන්නවද මොකද්ද වෙලා තියෙන්නේ කියලා මොකද මේ සිද්ධිය ඉස්සර දැනගෙන කතා කරන්නේ මාධ්‍යවල කතා කරනවා අපේ රජෙන් අපේ රට වෙනුවෙන් අපි නීතිඥවරයෙක් පත් කරලා ඒ නඩුවට මැදිහත් වෙන්න ඉල්ලීමක් කරා මේ නඩුව ගිය කාලයේ සිට අපේ පාර්ලිමේන්තුවට මේකේ තත්ත්ව වාර්තාවක් මේ ආණ්ඩුව ඉදිරිපත් කරා
විමල් වීරවංශ මහත්තයා ඒක දැනගන්න. මින් ඉදිරියටත් ආණ්ඩුව මේකට මැදිහත් වෙලා වහාම යුරෝපීය සංගමයට අභියාචනාවක් ඉදිරිපත් කරලා LTT සංවිධානයේ තහනම දිගටම ක්‍රියාත්මක කර යුතුයි කියලා මේ නඩුවෙන් බලපෑමක් නොවන ආකාරයට ආණ්ඩුව කටයුතු කරනවද නැද්ද කියලා අපි අහන්න කැමතියි. විමල් වීරවංශ මහත්තයාගෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණේ පූර්ණ සහයෝගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි වන බව එම පෙරමුණේ නායකමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු අවස්ථාවේදී. ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී. එක්ස ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සියලු දේශපාලන පක්ෂවල යෝජනා සහ අදහස් සැලකිල්ලට ගනිමින් රජයේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. මේ අතර කොළඹ මහානාම විද්‍යාලයේ 60 සංවත්සර උත්සවයේ සහ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. එම විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයාව සිසුන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. එහිදී පසුගිය වර්ෂයේ විශිෂ්ට දක්ෂතා දක්වපු සිසුන්ට සම්මාන පිරිනැමීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කළා. 11 ශ්‍රේණියේ විශිෂ්ටතම ශිෂ්‍යයාට පිරිනැමෙන ත්‍යාගය සහ සහතිකය විවිධ එමෙන්ම අවම නිවාඩු සංඛ්‍යාවක් ලබා ගනිමින් සිසුන් වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කළ ගුරුවරුන්ටද ජනාධිපතිවරයා අතින් උපහාර තිළින ප්‍රදානය කිරීමද සිදු වුණා. අනතුරුව විද්‍යාලයට පැමිණීම වෙනුවෙන් ජනාධිපතිවරයා වෙතද සමරු තිළිණයක් ප්‍රදානය කිරීම සිදු කළේ විදුහල්පති ප්‍රසන්න උපශාන්ත මහතා විසින්. සිංහල බෞද්ධයෙකු මෙන්ම ශ්‍රී ලාංකිකයෙකු වීම පිළිබඳව තමන් වඩාත් ආඩම්බර වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ බේරුවල සපුගොඩ ශ්‍රී මහා විහාරයේ මණිමුත්තු ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමි. දැන් මම ආඩම්බර වෙනවා සිංහලෙක් බෞද්ධයෙක් වෙන එක. ඒ වගේම මම ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වෙනවා. ශ්‍රී ලාංකිකයෙක් වෙනවා කියන්නේ මම ඉන්න සිංහල බෞද්ධ ඒ ස්ථාවරය වෙනත් එකකට යටකරන එක නෙමෙයි. බටහිර වටවත් වෙනේවටත් යටකරන එක නෙමෙයි. අලුත් සංකල්ප වල යටකරන එක නෙමෙයි. අනික් අතට සිංහල ක්‍රිස්තියානි, දෙමළ ක්‍රිස්තියානි, දෙමළ Hindu, මුස්ලිම් අය අනන්‍යතාවයේ සිංහල බෞද්ධකට යටකරනවා නෙමෙයි. ඒ වගේම මම ආඩම්බර වෙනවා අපේ මේ සමාජයට අනික් ආගම් ජාති වලින්ුත් පෝෂණය වෙලා තියෙනවා කියලා. අපේ ගෙවල් දාන තියෙනකොට කවුද එන්නේ? බෞද්ධ නෝන අය එනවා. අපිට නත්තල් කාලේ කෑමකට එන්න කිව්වොත් අපි නෑ කියන්නේ. තයිපොංගල් දුන්නොත් කෑම නොකා ඉන්නේනේ. ඒ විදිහට මේක පටන් ගත්ත වෙන කවුරුවත් නෙමෙයි අපේ රජවරු. අර කාලියම්මා කෝවිලේ පොල් ගහන්න එන Hindu අය විතරද? එන ඉන්න සංඛ්‍යාව 1850කින් අඩු වෙන. අන්න ඒකයි අපි සංස්කෘතික ආගම් ජාති නොක්කම ගැන ආඩම්බර වෙන. අපි ආරක්ෂා කරන්නේ. අතුරලියේ හිමිගේ පිවිතුරු ගමනට බොදු බල එරෙහි වේ. මේ පවිත්‍රභාවයේ තියාගෙන පිස්සු කිලි නැතුව පැත්තකටලා ඉන්න ගියා. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. යලිත් අද දෙරණ පූජය අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පිවිතුරු හෙටක් ජාතික සභාව තුළ කිසිදු පිවිතුරු භාවයක් නොමැති බව බොදුබල සේනා සංවිධානය අද සඳහන් කළා. අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එහි මහලේකම් පූජය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් මේ බව ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනාධිපති සහ අගමැති ව්‍යවස්ථාමය සන්ධානයක් ඇතිකිරීම ඇතුළු කරුණු අටකින් සමන්විත පිවිතුරු හෙටක් ජාතික සභාව විසින් කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පසුගියදා පූජ්‍ය අතුරලිය රතන හිමියන් විසින් එළිදැක්වුවා. 18 සංශෝධනය කළේ කා සඳහාද? මම මන්ත්‍රීවරයෙක් හැටියට මහජන නීතියට කනගාටු වෙනවා. ආණ්ඩු විඳගෙන එකට ඡන්දය දීම ගැන මම මේක පාපෝච්චාරණයක් හැටියට කරනවා. 18 සංශෝධනයට අපි ඡන්දය දීම වැරදි කියලා. අපි කියන්නේ ඊටාම පැහැදිලිව ව්‍යවස්ථා සංශෝධනය කොට මිසක් ජනාධිපතිවරණයක්
නොපවැත්විය යුතුයි කියලා අතරණියේ රතන හිමියන් විසින් ගෙන ගිය මෙම වැඩසටහන අද බොදුබල සේනා සංවිධානයේ දැඩි විවේචනයට ලක් වුණා පිවිතුරු හෙටක් හැදෙන එක නම් හොඳයි මම හිතුවේ මේක මේ රතන හාමුදුරන්ගේ ව්‍යාපෘතියක් කියලා බලනකොට නෑ උන්වහන්සේගේ ප්‍රකාශකේ පමණයි මේකේ පුදුම වැඩේ කියලා කියන්නේ පිවිතුරු හෙටක් එකේ මේ මොකද්ද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ඌ මෙන්න මේ 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 කඩමාල්ල හදන්නේ මාර කුප්‍රකට පුජ්‍යලේ සරත්නන්ද සිල්වා ඇත්තටම උන්නහයට සදාචාරයක් තියෙනවද මේ පිවිතුරු හෙටක් සම්බන්ධයෙන් වැඩපිළිවෙලක මේ මේ ව්‍යවස්ථා කෙටුම්පත් කරන්නේ සරත්ෙන් සිල්වා සම්පූර්ණයෙන් වග කියන්න ඕන අද මේ රට වැටිච්ච තත්වෙට සරත්ෙන් සිල්ලා මේ රට කරපු අපරාධය මොකද්ද ව්‍යවස්ථාවට පටහැනිව අගවිනිසුරට තීන්දුවක් දෙනවා පක්ෂමාරු කිරීම සාධාරණයි කියලා. කරුණාකර පිටිපස දිහා බලන්න කවුද පිටිපස්සෙන් ඉන්නේ කියලා. ඉතින් පිවිතුරු හෙටක් අයටත් කියන්න දෙන්නේ කරුණාකර ඔය පවිත්‍රභාවය තියාගෙන පිස්සු කිලින් නැතුව පැත්තකටලා ඉන්න කියලා. එළමෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පොරොන්දුවක් ලබා දුන්නා. ඊගෙන කියන්නයි මේ සූදානම. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව පසුකීදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. මේ කමිටුවේ උපසභාපති සජිත් ප්‍රේමදාස ආරම්භයේදී නායක රනිල්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අපි අන්දේ වගේ අතපත ගාලා වැඩක් නැහැ. අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා ඉස්සර වෙලා තීරණය කරමු. මම කැමතියි දැනගන්න ඔබතුමා ජනාධිපතිවරණයට ඉල්ලනවද නැද්ද කියලා. ඔබතුමා ඉල්ලන්නේ නැත්නම් අපි කාටවත් මුකු ගහන්න ඕනේ නැහැ. ඒ අවස්ථාව මට දෙන්න. සජිත්ගේ ප්‍රශ්නයට නායක රනිල් ඍජු පිළිතුරක් දුන්නා. අනිවාර්යෙන්ම මම ජනාධිපතිවරණයට ඉල්ලනවා. ඒ තීරණේ වෙනසක් නැහැ සජිත්. නායක රනිල් එහෙම කියද්දී රවි කරුණායක පෙරලා ප්‍රශ්නයක් ඇහුවා. සර්ට විශ්වාසයක් තියෙනවද විපක්ෂයේ සෙසු කණ්ඩායම එකතු කරගන්න පුළුවන් කියලා? ඇයි මට බැරි වෙන්නේ? මම අනිවාර්යෙන්ම විපක්ෂයේ සීල්ම පාර්ශවය එකතු කරගන්නවා. ඉදිරි දින කීපෙදී මේ දේවල් බලා ගන්න පුළුවන් වෙයි. නායක රනිල් ලබා දුන්නේ සහතිකයත් සමග සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ එළමෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියන ස්ථාවරයට ආවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණු වෙලාවේ ජාතික හෙළවරුමේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න කළා. ඊට අමාත්‍ය චම්පික රණවක ක්ෂණිකවම ප්‍රතිචාර දැක්වුවා. අපි සන්ධානයේ කොටස්කාරවන් වුණාට වෙනත් පක්ෂයක්. අපි තීන්දුව తీරන ගන්නේ පක්ෂයක් විදිහටයි. අපිට අනන්‍යතාවයක් තියනවා කියන එක මතක තියාගන්න. චම්පිකගේ කතාවෙන් පස්සෙ ජනාධිපතිවරයා පැහැදිලි කිරීමක් කළා. තමන්ගේ අදහස් පක්ෂය තුල කතා කළාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි විපක්ෂයත් එක්ක කතා කළා ඉවරලා ආණ්ඩුවත් එක්ක කතා කරන එක නම් ප්‍රශ්නයක්. ඒකෙන් වෙන්නේ ආණ්ඩුව අසිරිතාවට පත් වෙන එකයි. ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වුණා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සීලම සංවිධායකින් ඊයේ සවස කොළඹට කැඳවා එළමෙන ජනාධිපතිවරණයේ කාර්යභාරය පැහැදිලි කළා. මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂත් මුලින්ම සංවිධායකින් සතු කාර්යභාරය පැහැදිලි කළා. අනතුරුව ජනාධිපතිවරයා සංවිධායකෙන්ට උපදෙස් රැසක් දුන්නා. සංවිධායකින් අතර මනාප ප්‍රශ්න තියෙනවා. හම්බන්තොට මහින්ද අමරවීරගේ අය අපිට මනාප ඡන්දය දෙන්නේ නැහැ. අපේ අය මහින්ද අමරවීරට මනාප දෙන්නේ නැහැ. නමුත් අපි දෙගොල්ලන්ගේම අය බුලත් කුලයට ගහනවා. ජනාධිපතිවරණයේදී මනාප ප්‍රශ්න අමතක කරලා බුලත් කුලේ දෙනවන්න වැඩ කරන්න. අනුපද කියන්නයි යන්න එපා. මේ ඡන්දයෙන් මම අනිවාර්යෙන්ම දිනනවා. ඒ ගැන විශ්වාස කරන්න. හැමෝම එකතුලා වැඩ කරන්න චකිතයක් තියාගන්න එපා. ජනාධිපතිවරයා ජයග්‍රහණය ගැන සංවිධායකින්ට සහතිකයක් දුන්නා. tere පිටපස් තවත් දේවල්. අපි කියන්නම් ලබන සතියේ. ඔබ අද දරන සමගයි. තමගේ ඡන්ද බලය අහෝසි කිරීමට මැතිවරණ මහ කොමසාරිස්වරයා තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අද මාධ්‍ය වෙත දැනුම් දුන්නා. අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් හැඳවමින් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළා. 2010 වසරේ මැයි 14 වෙනිදා කැඳවූ පළමු යුද අධිකරණයෙන් ෆොන්සේකා මහතා වරදකරු කළ අතර දූෂිත ගනුදෙනු චෝදනාවලට අදාළව දෙවන යුද අධිකරණයෙන්ද ෆොන්සේකා මහතා හට මාස 30ක සිරදඬුවමක් නියම කළා. එම සිරදඬුවම් කාලය අවසන් වීමටත් පෙර තවත් වසර 3ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේ සුදුකොඩි නඩුවට අදාළව වරදකරු කරමින්. එලෙස සිරදඬුවම් නියමව සිටියේදී 2012 වසරේ මැයි මාස 21 වන දින ජනාධිපති සමාවය යටතේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කෙරුණා. සිරදඬුවම් විඳි පුද්ගලයෙකුට සිය ඡන්ද බලය අහෝසි වීමට නියමිත වුවත් 2014 වසරේ පැවති බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේදී ෆොන්සේකා මහතා පිළියන්දල බටකැත්තර ශ්‍රී සුමනසාර විද්‍යාලයේදී තම ඡන්දය ප්‍රකාශ කළා. එසේ තිබියදී සිය ඡන්ද බලය අහෝසි කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා හදිසි තීරණයක් ගෙන ඇති බවට ෆොන්සේකා මහතා චෝදනා කරනවා. මැතිවරණ කොමසාරිස් පවසනවා මගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට තීරණය කළා තියෙනවා. 70 2013 ඡන්ද ලැයිස්තුවේ මගේ නම තියෙනවා කියලා අපට දැනුම් දුන්නේ මැතිවරණ කොමසාරිස්ම තමයි. ඔහු ව්‍යස්ථාවත් පෙන්නලා අපට විස්තර කරලා කිව්වා. ව්‍යස්ථාවේ කියලා තියෙනවා යමෙක් සිරගත වුණොත් අවුරුදු 2කට වැඩි කාලයකට සිරදඬුවම් දෙන්න පුළුවන් වර්ධකට
මාස 6කට වැඩි කාලයක් සිර දඬුවම මන් නියම වෙලා ඒ දඬුවම සම්පූර්ණ කරොත් එහෙම නැත්නම් තවමත් සිරගෙදර ඉන්නවනම් තමයි යමෙකුට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැති වෙන්නේ කියලා. ඒක මැතිවරණ කොමසාරිස් ම අපට පෙන්නලා තමයි කිව්වේ මම සිර දඬුවම සම්පූර්ණ කරේ නැහැ. මට දීලා තිබුණ මාස 30ක සිර දඬුවම මාස 20ක් ගෙවෙනකොට ජනාධිපති මාව එළියට දැම්මා. ඉතින් ඒක නිසා සිර දඬුවම සම්පූර්ණ කරේ නැති නිසා මට ඡන්දයිතිය තියෙනවා කියලා මේ මැතිවරණ කොමසාරිස් ම තමයි බටහිර ඡන්දයට මාසයකට කලින් මට කිව්වේ. එතකොට මේ ඡන්දයිතිය අහිමි කිරීම සාධාරණ නැහැ. ඡන්දයිතිය අහිමි කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා නම් මම හිරගෙදරට අරපු දවසේ ඉඳලා ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක යෙදී යුතුව තිබුණා. මම එකපාරක් ඡන්දය ප්‍රකාශ කරාට පස්සේ නොඑක අය එකතු වෙලා කුමන්ත්‍රණය කරලා ඒක අහිමි කරනවා නම් එතන සදාචාරයෙන් තොර ක්‍රියාවක් වෙනවා කියන එක පේනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායකවරයා ලෙස ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන හරින් ප්‍රනාන්දු මහතාව පත් කර තිබෙනවා. ගිරිබාව ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට පියකින් ඇන ඝාතනය කර තිබෙනවා. සිය පෙම්වතා සමග සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව තිබෙනවා. ගිරිබාව කදුරුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පාසල් ශිෂ්‍යාවට පිහින් ඇන ඇත්තේ ඇය සිය නිවසට පැමිණෙන අවස්ථාවේදී. නිවසේ මිදුලේ පිහිටි අඹගසක් අසලදී ඇය වෙත පැමිණි මෙම සැකකාර පෙම්වතා ඇය සමග වචන හුවමාරුවක් ඇති කරගෙන ඇති අතර තරුණයා තමන් සංගවාගෙන ආ පිහියෙන් මෙම ශිෂ්‍යාවගේ ගෙලට එන තිබෙනවා. පිහියෙන් ඔහොම කැපුව අය කපද්දිම ලේයි පිහියයි ඔක්කොම වැටුණා. වැටෙදි මං කෑ ගහලා කිව්වා. එහිදී බරපතල තුවාල ලැබූ ශිෂ්‍යාව වහාම ගිරිබාව රෝහලට ඇතුළත් කෙරුණද ඇය එහිදී ජීවිතක්ෂයට පත් වුණා. පිහියනීම සිදු කිරීමෙන් අනතුරුව මෙම 24 හැවිරිදි වරුණ ප්‍රදීප් රාජපක්ෂ නැමැති සැකකාර තරුණයා ගිල වැළලාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති නමුත් ඊට උපයෝගී කරගත් කඹය කැඩී යාම හේතුවෙන් ඔහු එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කර තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් එක් වී ඔහු අල්ලාගෙන ගිරිබාව පොලිසියට බාර දී ඇති අතර මෙම ඝාතනය සිදු කළ පුද්ගලයා ශ්‍රී ලංකා යුද හමුදා සිවිල් සේවකයෙකු බවයි පැවසෙන්නේ. දැන් කෙළිබිම තොරතුරු. එක් දින ජාත්‍යන්තර තරඟ පහකින් සමන්විත තරඟාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි. දැනට ක්‍රියාත්මක කොදෙව් ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය අද පැවැත්වෙන තරඟයෙන් පසුව අවලංගු කිරීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ රට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ක්‍රීඩකයන් අතර ඇති වූ අර්බුදකාරී වාතාවරණයක් හේතුවෙන් යනුව එම හිඩැස් පිරවීමට ශ්‍රී ලංකාව සමගින් එක් දින තරඟාවලියක් පැවැත්වීමට දෙරටේ පාලක මණ්ඩලය එකඟ වී තිබෙනවා. මේ අතර සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන එක් දින ජාත්‍යන්තර තරඟය අද පැවැත්වුණා. කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් තරඟය පැවැත්වීමට හැකි වූයේ එක් ඉනිමක් පමණයි. ඒ සමගින් අපගේ රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. හමුවෙමු යළිත් රාත්‍රී 10ට.